ඔබ නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්. අද අප සමග සම්බන්ධ වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතායි. අප සාකච්ඡා කරමින් සිටියේ රටේ තිබූ දූෂණ සහ වංචා පිළිබඳව. ඔබට අපගේ වැඩසටහන සමග සජීවීව Facebook පිටු දෙකක් ඔස්සේ සම්බන්ධ වන්නට පුළුවන්. ඒ තමයි Art News Facebook පිටුව, ඒ වගේම Public Space ශ්‍රී ලංකා Facebook පිටුව ඔස්සේ ඔබට අපත් සමග සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා. වසන්ත සමරසිංහ මහතා දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටියේ ටැප් එකක් නැති පාසලට ටැප් එකක් දීලා, ඒ වගේම වහල කඩන් වැටෙන පාසල් වෙනුවට ටැප් දෙන රටක් තමයි මේක කියලා අප මීළඟ සාකච්ඡාවේ මීළඟ මාතෘකාවට පිවිසෙමු නිලන්ත. මන්ත්‍රීතුමනි, දැන් රටේ ආර්ථිකය පිළිබඳ දැන් මිනිස්සු ඡන්දේ දීලා පොඩි පොඩි නේ ලොකු බලාපොරොත්තුකින් හිටියේ. දැන් මේ කුණාටුවට අහු වෙලා වගේ තියෙන ආර්ථිකය මොකද්ද මේ කතන්දරේ? අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න කියලා කතාවක් තියෙනවානේ. දැන් තියෙන ගහෙන් වැටිච්ච මිනිහට ගොනු දෙන්නෙක් අයිනවා. ඒක දැන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අය ආවේ නිලන්ත ආර්ථික ඔස්තාර්ලා කියලා හිතන් හිටියේ. එහෙම න්‍යාය මේගොල්ලෝ. ඒ කියන්නේ අපි ආපුවාම සල්ලි එනවා, සාක්කුවට ආයෝජකය වෙනවා, කර්මාන්ත ඇරෙනවා, මිනිස්සුන්ට නිකන් මෝටර් බයිසිකලේ තෙමි තෙමි යන්න ඕනේ නැහැ, පොඩි කාර් එකක යන්න පුළුවන්. එහෙමනේ කිව්වේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලටනේ මේක ටිකක් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වගේ කතාවල දෙතුන් පාරක් දක්ෂ ලෙස මේවා කරා. ඩෙනිම ඇඳන් කොඹුරට බහිම කිව්වා, විට කණේ කර චුයින්ගම් කම කිව්වා, නංගිලාට මල්ලිලාට බ්‍රේස්ලට් චේන් දෙනවා කියලා කිව්වා. දැන් මේ පාර ලක්ෂ 10කට රස්සා දෙනවා කියලා තමයි මේ ආව. අපේ ආර්ථිකය සකස් කරන්න ගොඩනගන්න වැඩපිළිවෙලක් තියෙනවා නම් ආණ්ඩුවට, ඒ වැඩපිළිවෙල අඩුම ගන්න රටට කියන්න එපා. මේ අය දන්න එකම දේ තමයි තියෙන දේ විකුණන් කෑම. ඒකනේ. ඒ නිසා රටේ ජනතාවට ආර්ථික මේලස සහන හදන්න නම්, එහෙම නැත්නම් අපේ රටේ මේ ජනතාව ආර්ථිකයේ සහන බලාපොරොත්තු වෙන්නේ නිකන් නෙමෙයි. අපේ රටේ ජාතික ආදායම බෙදෙන්නේ ඉතාම අසාධාරණ විදියට. ඉහළම ආදායම් ලබන 10% මුළු ආදායමෙන් 40%ක් භුක්ති විඳිද්දී, අඩුම ආදායම් ලබන 10% මුළු ආදායම් ලැබෙන 1%. ඒ කියන්නේ පාන් රාත්තලක් අරගෙන කොටස් 100කට කැපුවාම ඒකේ 10 දෙනෙක් කොටස් 40ක් කනවා, තව 10 දෙනෙකුට තියෙනවා එක කොටසක්. එතකොට මේක අසාධාරණේ කොච්චරද කියලා බලන්න. එතකොට අර 10 දෙනෙකුට 40ක් කන්න තියෙද්දී තව 10 දෙනෙකුට තියෙන 1යි. මේ අසාධාරණ නිසා තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, සුබ සාධන සේවා අපේ රටේ පවත්වන යන්න ඕනේ. 2015 නොවැම්බර් මාසයේ ඇවිල්ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවට කියනවා අපේ රටේ ජනතාවගෙන් 42% දවසට ඩොලර් 2කට අඩුවෙන් ආදායම් ලබන මිනිස්සු කියලා. ඒ කියන්නේ දැන් ගත්තොත් රුපියල් දැන් ඔබ මම දැක්කා මේ ඔබේ නාලිකාවෙත් දැන් ටිකකට කලින් විදේශ මුදල් පිළිබඳව ගණන සහ රේට් එක මොකක්ද කියලා තිබුණා. දැන් අද 150යි. 153 4යි විකුණන රේට් එක. දැන් මේකෙන් ඩොලර් එක යනවා. අද කිව්වොත් රුපියල් 300යි. රුපියල් 300ක් නැති දවසකට 142ක් අපේ රටේ ඉන්නවා. ඒ නිසා ඒ අයගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික, මේ සමාජ සුබ සාධන ක්‍රියාකාරකම් ටික ආණ්ඩුවක් විසින් කළ යුතුයි. එතකොට ඒ ටික කරන්න යනකොට අනිත් පැත්තෙන් හැමදාම ජනතාව සුබ සාධනෙ දී තියන්න ඕන කියලා කිමයි අපි කියන්නේ. සහ අපේ රටේ මේ වඩා හොඳ මානව සම්පතක් අපිට ඉන්නවා. ආසියාවේ හොඳම අධ්‍යාපනයක් තියෙන රටක් මේ ලක්ෂ 3ක් විතර එළියට ඇවිල්ලා නිකන් ඉන්න රස්තිය දුවා. අපි හොඳ වඩු බාස් කෙනෙක් හදන්නේ, අපි හොඳ කර්මාන්තකරුවෙක් හදන්නේ, අපි හොඳ මේසන් බාස් කෙනෙක් හදන්නේ, අපි හොඳ කාර්මිකයෙක් හදන්නේ, දොස්තරලා ඉංජිනේරුවත් අඩුම ගානේ ගුරුවරු නර්ස්ලවත් අපි හරියට හදන්නේ නැහැ. ඒ නිසා අපි ආර්ථිකය ඇතුලේ ආර්ථිකය සකස් කිරීමට අවශ්‍ය කරන දල සැලැස්මක් අපිට නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව මොකද කරන්නේ? දැන් කියනවා මේ හම්බන්තොට ගත්ත ණය ගෙවා ගන්න බැරි නිසා ගහනවලු බදු. බැඳුම් කර වංචාවෙන් මේ චලාභය පියව ගන්න ගහුවා වැට් එක. ඒකනේ මේ කරේ. 2015 කෝටි 6900 පොලි අනුපාත වැඩි වුණා බැඳුම් කර වංචාව නිසා. වැට් එකෙන් ගත්තා ඒක. කෝටි 14500ක් වැට් බදු ගැහුවා අලුතෙන් හොයා ගන්න බද්දක් පැනෙවුවා වැට් එක වැඩි කරලා. මොකද බැඳුම් කර වංචාව වෙච්ච අලාභ නිසා පොලි අනුපාතය අපි ගෙවන්න. මේවා ආර්ථික ක්‍රියාකාරකම් නෙමෙයි. මේවා ඊටාම සාහසික අපරාධ ජනතාවට කරන මිනිස්සුන්ගේ බත් පිකානට බදු ගහලා මේ හොරුන්ට සල්ලි ගෙවපුව ගන්න. එතන ආර්ථිකය හදන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා නම් ආර්ථිකය අපි මොනවද හදන්නේ කියලා දැන් ආණ්ඩුව බලන්න එපේ. අපේ රට හදන්න අපිට හොඳ මානව සම්පතක් තියෙනවා. අපේ රටේ භූගෝලීය පිහිටීම අපිට වැදගත් වෙනවා. අද මේ හම්බන්තොට වරාය චීනට විකුණන්නේ නැහැ හදන්නේ මෙච්චර.
සේද මාවතේ කෙරවලේ තියෙන වරාය. හදන්න ගියපු වෙලාවේ මේක මේකට වැඩියෙන් වියදම් කරලා හොරකම් කරලා ඔක්කොම කරලා අපි එක පැත්තක තියමු හරි. දැන් අපි එක ඒක මොකක් හරි එකක් දැන් අතන තියෙනවා. හදන්න ගිය මුදල් වගේ තවත් භාගයක් විතර දාන්න වෙනවා මේක ඉතුරු ටික හදන්න. මේකේ උපකරණ ටික ගන්න මේ සේවකයෝ ටික හදලා මේවා ටික අරගෙන නැව් ටික ගේන්න අවශ්‍ය කරන කටයුතු කරන්න. එහෙම නැව් ගෙනාවොත් මේක ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් කරන්න පුළුවන්. නැව් වලට තෙල් ටික දෙන්න, වතුර ටික දෙන්න, අලුත් වැඩියාව කරන්න, බංකරින් කරන්න මේ මේ ටික කරන්න පුළුවන්. හැබැයි ඒකට අපිට වැඩපිළිවෙලක් ඕනේ. අපි මං අර කලින් කිව්වේ හම් අපිට පොළොන්නරුවේ මූල අපි ගාමන්ට් එකකට දීලා දේශපාලඥයෝ දෙන්නේ අපේ ලොකුම හාල් මෝල් දෙක කරනවා. ඇයි පොළොන්නරුවේ අපේ ආණ්ඩුරයිද වී මූල කරගෙන යන බැරි මොකක් නිසාද? මේක තමයි ඒගොල්ලන්ගේ දැක්ම. අදත් චීනේ කම්පැනියකට හම්බන්තොට දෙන්න හදනවා ආණ්ඩුවට බෑලු. 2015 අවුරුද්දේ මහ බැංකු වාර්තාව කියන අපේ රටේ වරාය අධිකාරී ලාභයේ මිලියන 625යි. වරාය අධිකාරී ලාභේ. ඒ නිසා මේ වරාය අධිකාරිය තවදුරටත් ලාභ ලැබෙමින් තියෙද්දි මේක තව ටිකක් වැඩි කරගන්න ඉඳ කරන්න ඕනේ. එතකොට මේ ලාභ වැඩි වෙනකොට මොකද වෙන්නේ? ජනතාවට ගහන බදු අඩු කරන්න පුළුවන්. රැකිය අවස්ථා හදන්න අලුත් ආයෝජන ඇති කරන්න පුළුවන්. මේ රටේ ජනතාවගේ පහසුකම් ජීවන තත්ත්වේ නගා සිටින පහසුකම් වැඩි කරන්න තව වෙන් කරන්න පුළුවන්. ඉස්පිරිතාලවලට බෙහෙත් ටික අවශ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍ය පහසුකම් හදන්න පුළුවන්. පාසලේ දෙමව්පියන්ගෙන් සල්ලි එකතු කරන එකට පාසල නඩත්තු කරන සල්ලි වෙන් කරන්න පුළුවන්. හැබැයි එහෙම ආර්ථික දැක්මක් ආර්ථික ඉලක්කයක් ඇතුව මේ රට හදන්න වැඩපිළිවෙලක් තියෙනවා කියලා පෙන්නන්නේ නැහැ. වෙනුවට මේගොල්ලෝ හදන්නේ හෝල්සේල් විකුණනවා. මන්ත්‍රීතුමනි දැන් මේ මේ ණය ගැටලුවේදී දැන් මේ වසරේදී රජයට ගෙවන්න තිබෙන ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක් කියලා තමයි ඇස්තමේන්තු ගත කරලා තිබෙන්නේ. අපේ රටට ආදායම් එන ක්‍රම තියෙන්නේ විදේශ රැකියා වලින් කාන්තාවන් මගින් එවන මුදල් ටික සහ තේ සහ මේ අපේ ඒවත් එක්ක සංසන්දනය කරාම මේ අපේ තියෙන ආදායම් මදි මේ ණයත් ගෙවන්නේ. දැන් මේ 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 යටතේ මේ මේ රට හිර වෙලා නෙවෙයිද තිබෙන්නේ? ඔව් ඇත්තටම රට හිර වෙලා තියෙන්නේ. හිර වෙලා විතරක් නෙමෙයි මේගොල්ලෝ මෑත ඉතිහාසයේ රට ගෙනල්ලා හිර කරලා දැන් තියෙන්නේ. දැන් හිර කරලා කියනවා මෙතනින් එහාට යන්න බෑ තියෙන ගුණන්න වෙනවා කියලා. මේක කරන්න මෑත ඉතිහාසයේ අඩු විදේශ සංචිත ඉතා වේගෙන් අඩු වුණා. මම ඔබට කිව්වා අපි ඩොලර් බිලියන 20ක් මාසික අපනයන ආනයන වියදම තියෙද්දී දැන් අපේ විදේශ සංචිතයේ ඩොලර් බිලියන 4.5ට බැහැලා. එහෙනම් මාස දෙකම ආරයි. මාස දෙකම ආරයි. විදේශ ආයෝජන 2016, 2015, 2014. 2014 ඩොලර් බිලියන මිලියන 1650යි. 2015 ඩොලර් මිලියන 1150යි. 2016 ඩොලර් මිලියන 570යි. ආර්ථික විශේෂඥය ඇවිල්ලා ඩොලර් මිලියන 570යි. පහුගිය දශකයේ අඩුම විදේශ ආයෝජන ආපු වෙලාව. එතකොට මේක අනිත් පැත්ත. 2017 අයවැය සම්මතන ආණ්ඩුව කියනවා ආණ්ඩුවේ ආදායම වගේ දෙගුණයක් වියදම. ඒ තියෙද්දි ලැජ්ජ නැතුව ඇමතිවරුන්ට වාහන ගෙන්නන්න තවත් මුදල් වෙන් කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වහල් අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කරා මාස 8ක් තිස්සේ කෝටි 27ක් ගෙවනවා අමාත්‍යාංශ ගොඩනැගිල්ලට. රටේම ගොවියන්ගේ කන්න පාළු වෙච්චර ගෙවන්න වෙන් කරන්න කීයද? කෝටි 5යි. කෝටි 5යි. දැන් රටේ නීතිමය ප්‍රතිපාදනයක් නැද්ද ඒක නවත්තන්න? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් දීලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දීලා ගොඩනැගිල්ල ගන්නලා තියෙනවා. ඉතින් කැබිනට් එක අනුමැතිය දුන්නත් වහපු ගොඩනැගිල්ල වලට සල්ලි ගෙවනවද මේ ගොළුව බීරෝ ඇරෙන්න අන්දේව ඇරෙන්න නේ මෙලෝදයක් තේරෙන්නේ නැති මෝඩව ඇරෙන්න වහපු ගොඩනැගිල්ල වලට සල්ලි ගෙවනවද කවුරු හරි? මේ රජේ සල්ලිදී. මේ රජේ සල්ලි නේ ජනාධිපති දන්නේ නැද්ද? අගමැති දන්නේ නැද්ද? මෙහෙම ගෙවනවා. ඒ නිසා මේ ණය බර ණය උගුල විතරක් නෙමෙයි අපි හිර වෙලා තමයි ඉන්නේ. අපි 2016 ජූනි මාසයේ අවසන් වෙනකොට නන්ත අපේ රට සමස්ත ණය රුපියල් කෝටි 10,50,000යි. අපි 2017 ගෙවිය යුතු ණය පොලියයි වාර්කයයි කෝටි 157,900යි. මේ අයවැයක් දින ගාන. ඒ කියන්නේ කෝටි 80,000ක් ණය වාර්කය 77,900ක් පොලිය වාර්කය. මේක ගණන් හදුවොත් 7.5ක පොලියක් ගෙවනවා අපි දැන්. ලෝකේ රටවල් ණය ගන්නෙ 2.5ට උපරිම දෙකට. අපි 7.5ක පොලියක් ගෙවනවා. අපේ රටේ ණය කලබල. එතකොට මේ අවුරුද්ද දුවා ගන්න තව කෝටි 180,000ක් ණය ගන්න ඕනේ අපි. කෝටි 180,000ක් ණය ගන්න ඕනේ අපි. කෝටි 80,000ක ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. පොලි වාරිකේ කෝටි 77,900ක් ගෙවන්න තියෙනවා. රටේ ආදායම ණය පොලියයි වාරිකයි ගෙවනට වඩා පොඩ්ඩයි වැඩි. විශ්‍රාම බැටුප් ගෙවන්න කෝටි 15,000ක් ඕනේ. රාජ්‍ය සේවක පඩි ගෙවන්න කෝටි 70,000ක් ඕනේ. අධ්‍යාපනයට කෝටි 10,000ක් ඕනේ. සෞඛ්‍යයට කෝටි 15,000ක් ඕනේ. පෞරසහන ආදායමට කෝටි 3,200ක් ඕනේ.
මේවා කරන්න හම්බෙන්නේ නැහනේ නායකත්වේ නැත්තම්. බලන් ඉන්න ජනතාව කට ඇරගෙන ඇත්තේ. දැන් මම මේ කියුවේ. ඉතින් අපේ රට ගෙනල්ලා දාලා තියෙන තැන මං කියුවේ. 69 අවුරුද්දක් මේ රට කරපු මිනිස්සු ගත්ත ණය වලින් රට නම් හැදුවේ. ඔබ අපි හැමෝටම අද කතා කරන්න වෙන්නේ අර සිංගප්පූරුවේ නායකයා 1960 ගණන් වල කිව්වා අපිට ලංකාව වගේ වෙන්න තිබුණා නම් ඇති කියලා. දැන් අපි මොකද කියන්නේ? සිංගප්පූරුව වගේ නෑ අපි දැන් අඩුම ගානේ මැලේසියාව වගේවත් උනා නම් ඇති කියලා කියන්නේ සිංගප්පූරුව පැත්තට යන්න අමාරුයි අපිට නිලන්ත. ඒ කියන්නේ ඒ අපි එදා හිටපු අපි අද හිටපු අපි සහ අපේ තියෙන මේ අපේ තියෙන භූගෝලීය පසුබිම සහ අපේ මානව සම්පත වඩා හොඳ නම්මිතාවයක් සහිත මානව සම්පත අපිට වෙන ප්‍රයෝජන ගන්න. සහ ආර්ථිකයට සැලැස්මක් නැතුව දැක්මක් නැතුව විකුණම් කෑම එදා වේලා ආර්ථිකය පවත්වාන යෑම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මේ කරමින් තියෙන්නේ. සහ ඔබ යහුව මේ අපි හිර වෙලා තියෙන ණය උගුල. ඔව් ණය උගුලක හිර වෙලා තියෙන ආදායම් වැඩි වෙන්න ඕන රටට. අද ආණ්ඩුව ආදායම් වැඩි කරගන්න හදන්නේ කොහොමද? එදා වේල ක්‍රමයට. අර අපේ පරණ වලව් වල ඉන්නවනේ රස්සා කරන්න පුරුදු කරෙත් නෑ දෙමව්පියෝ. බේබිලානේ හැදුවේ. බලව්වේ බබාලා. තවත් ඉන්නේ අවුරුදු 70ක් විතර චූටි බබා කියලා තමයි වැඩ කරන මනුස්සයා කියන්නේ. නේ? එහෙමනේ කියන්නේ. ඒ බේබිලා හදපු බේබිලා ඉන්නවා. රස්සාව කරන්න දන්නෙත් නෑ. එක්කෝ ඉංග්‍රීසියෙන් කතා කරන්න විතරයි දන්නේ. නැත්තම් වෙන මොකක්වත් දන්නේ නෑ. තියෙන ටික විකුණ අර යනවා. ඉතින් දෙමව්පියෝ කල්පනා කරනවා මූට ඉගැන්වුවා නම් හොඳයි අපරාධයන් හම්බ කරපුවා ඔක්කොම ඉවර කරලා කාලකන්ණි වෙමින් යන්නේ අපි කියලා. අද මේ ආණ්ඩුවත් කරමින් තියෙන අන්නේ කාලකන්නේ පුත්‍රයාගේ කාර්යභාරය 78 පටන් ගත්ත විකිනීම අපි දිගින් දිග ඇවිල්ලා රජයට ආදායම් ලැබෙන ආදායම් මාර්ග අපි අහෝසි කරගත්තා. දැන් වරායත් පෞද්ගලීකරණය කරන්න හදනවා. තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, වරාය මේ ඇතුළු ආයතන ගණනාවක් එකතු කරලා කොටස් විකුණන්න හදනවා. ලිට්‍රෝ ගෑස් සමාගම, රක්ෂණ සංස්ථාව කොටස් විකුණන්න හදනවා. මොකටද? දැන් ආණ්ඩුවට සල්ලි එන මාර්ග නැහැ. අර එනවා කියපු මැජික් කාරය ඕනේ ඉන්නකෝ පොල්ලේ තට්ටු දානකොට සාක්කුවට සල්ලි වැටෙනවා කියලා යුඑන්පී කාපුවාම කිව්වේ. දැන් මේ මැජික් කාරය නැහැ. ඒ නිසා ආයෝජක වෙන්නේ නැහැ. එන්නේ නැහැ නේ එන එකත් ගහලා එලවනවා. එන මිනිහට එන්න නෙමෙයි හදන්නේ. එන්න කලින් ඌගෙන් කීයක්ද ගන්න පුළුවන් කියලා බලන්නේ. ඒ නිසා ඌ මගෙන් හැරෙන්නේ. ඌ මගෙන් හැරෙනවා මේ 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 යන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ආයෝජකයන්ට සුවදශීලී ලෙස නේ අපි රටක් හැටියට අපි රට කොහටද ගෙනියන්නේ? මේ රට ඇතුළේ අපිට හදන්න පුළුවන් මොනවාද? අපේ මහමුද, අපේ භූගෝලීය පිහිටීම, අපේ නාවික කටයුතු, අපේ සංචාරක ව්‍යාපාරය, අපේ කෘෂිකර්මාන්තය, මේ අවුරුදු 2500 ක ඉතිහාසයක් ගැන කතා කරන අපේ ශිෂ්ටාචාරය සංචාර අපි දඹදිව ගොඩක් අය යනවානේ බලන්න. ඔබ බලන්නකෝ. හරියට සංචාරක ව්‍යාපාරය අපි ගත්තොත් එහෙම. රට වටේට හොඳ මුහුදක් තියෙනවා, හොඳ වෙරළක් තියෙනවා, බලන්න ඕන තරම් තැන් තියෙනවා, ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා, උෂ්ණත්වයක් නැහැ, දැඩි සීතලකුත් නැහැ. ලෝකෙ මිනිස්සු ඇයි එන්නේ මේ? එහෙම එකක් තියෙනවා අපිට. හැබැයි එහෙම ඉලක්කයක් දැක්මක් ඇතුව රට මෙහෙවන්නේ නැතුව අද මොකද කරන්නේ? එදා වේල කන්න රක්ෂණේ විකුණනවා. හම්බන්තොට වරාය විකුණන ඊළඟ වේලට. ඊළඟ වේලට කොළඹ නගරයේ ජැටිය විකුණනවා. ඊළඟට හයත් හෝටලේ විකුණනවා. ඊළඟට හිල්ටන් එක විකුණනවා. විකුණලා ගිහිල්ලා නැලන්ත ඔබ කල්පනා කරන්නකෝ විකුණලා ඉවරනාට පස්සේ මොනවද මේ අය කරන්නේ? ජනතාවට කියයි පුළුවන් නම් කාලා හිට බලලා බැරියන් නම් බැරි නම් මැරියල්ලා උඹලා කරුමේ මේක කියලා කියයි. නෑ. අපි කියන්නේ මේ රට පාලකත්ව පාරකෝ මේ රටේ ජනතාව මේ හිර කරපු තැනින් මුදවා ගන්න මේ රටේ ජනතාවට තමයි නැගිටින්නේ. සා පක්ෂයක් ලෙස අපි විශ්වාස කරනවා. දේශපාලන පක්ෂයක් ලෙස අපිට කාර්යභාරයක් තියෙනවා. අපි ජනතාව දැනුවත් කරමින් තියෙන දෙන්න. සා මේ රට හදන්න බැරි නෑ. මේ රට හදන්න පුළුවන්. හොරකම වංචාව දූෂණය නවත්තලා මේ රට හදන්න ඕන කරන සැලසුම සකස් කරොත් එimhe මේ රට හදන්න ඉතාම පහසුයි. මම එක උදාහරණයක් කියනම් මේ මේ පැහැදිලි කිරීම. දැන් මම කලින් කිව්වේ ලක්ෂ 3ක් එළියට එනවා. ඒ එන ලක්ෂ 3 වෘත්තීය වේදීන් ලෙස පුහුණු කරන්න අපි සමත් වුණා නම් අර ඔබ කිව්ව ඩොලර් බිලියන 4 හොයන්න. ලෝකේ මේ KPO BPO බිස්නස් එකේ වටිනාකම ඩොලර් බිලියන 200ක්. 100ට 3ක්. අපි ලෝකේ IT ඉන්ඩස්ට්‍රි එකේ අපි ඉන්නේ 4 වෙනි තැනට. ලෝකේ මුල් රටවල් 10 ඉන්දියාවේ ඉන්නේ 8 වෙනි තැනට. එතකොට එහෙම ඒකෙන් 100ට 2ක් 3ක් අපි අත්පත් කරගත්තොත් ඩොලර් බිලියන 6ක්. ඒ 6 අත්පත් කරගන්න නම් හම්බන්තොට, මොනරාගල, අනුරාධපුරයේ පදවියේ අම්මලා තාත්තලා තමන්ගේ ගෑනු දරුවෝ කොළඹ එවන්නේ නැහෙනේ. රෑ වැඩ කරන්න. නිසා එහෙනම් අනුරාධපුරයේ, හම්බන්තොට, මොනරාගල, පුත්තලමේ, මේ ත්‍රිකුණාමලේ ඒ තැන්වල හදන්න ඕනේ අඩුම ගානේ මේ බිස්නස් සෙන්ටර්. හදලා නවාත බෝඩිමත් හදලා ආරක්ෂාවක් තියෙනවා. රෑට වැඩ කරලා ගිහිල්ලා වුණා නිදා ගන්න පුළුවන්. එහෙම හැදුවොත් එහෙම මේ අලුත් රස්සා ප්‍රමාණයක් හැදෙනවා. එතකොට අලුත් රස්සායක අපේ ආදායමක් එනවා රටට.
එතකොට අම්මලා අක්කලා මැද පෙරදිග කුස්සිය වල උයන්න බලන් හොදන්න යවන්න ඕනේ නැහැ. වෘත්තීය වේදින්න යවන්න පුළුවන්. අපි අඩුම තරමේ මේසනල වඩු බාස්ලා හදන්න නැතුණාට ලෝක මිනිස්සු මාළු අල්ලන්න දෙන්නෙත් නැහැ. ඩිප්ලෝමා නැතුව. එහෙම ලෝකෙද යන්නේ. අපි තවමත් උදේට නැගිටලා ග්‍රහපල බලනවා. ලෝක මිනිස්සු අඟහරු වල පදිංචින්න තියෙන කරනවා. වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ලෝක මිනිස්සු අඟහරු වල පදිංච වෙන්න හදද්දී අපි උදේට නැගිලා ග්‍රහපල බලනවා කියලා. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි.